දෙක ඥාතිවිද්‍යා ගන්න. ඥාති දෙක දෙන්න. ඒක ප්‍රකාශ ඥාති ප්‍රකාශ විද්‍යාවෙන් තමයි ගන්න තියෙන්නේ. ආලෝක සම්බන්ධ. ආලෝක මිනන්න. මේක විදුල මාධ්‍ය පාතේ මේක විදුල කුට්ටියක් එන් කියන්නේ කැලේ සමහර මේක වාසිය වෙන සමාන එක මේක දීලා නැහැ එහෙනම් විදුල මාධ්‍ය කියන ගහනතර මාධ්‍යකට යද්දි අභිලම්භය දෙසට හැරෙන මෙතන ටීට කියලා දාගන්න මෙතන ටීට දෙක කියලා දාගන්න මෙතන මේක වාතය මේක තහතර මාධ්‍ය තහතර මාධ්‍ය කියන විල මාධ්‍යකට ඇද්දි අභිලම්භයෙන් ඊවතට මේක අභිලම්භය දෙසට මේක අභිලම්භය රූපය දැකනකට වාතය තුළ තබයිද වර්තනාංකයේ සමාන එකේෂන් එකක් වන කේෂන් හයක් වන දිග ABCD විදුල කුට්ටිය මතද ඊට පතන කෝණය හේද ඒකවරණ ආලෝක කිරණයක් පතිත වේ පාසන ප්‍රසන්න විදුල දිමේදී AD පෘෂ්ඨයෙන් වර්තනයේ වී AB පෘෂ්ඨයේ මතද පතිත වන කිරණ කොමන සර ඊට සමානයි බිංදු අවස්ථාව නොසල ගහරි කියදානි දෙවට විදුල සඳහා අවදි කෝණය සර්. අවදි කෝණය ලැබෙන්නේ අපිට තහනතර මාධ්‍යකින් විදුල මාධ්‍යයක ඇති විතර. තමයි මේ කෝණේ මේ කෝණ වැඩි කරද්දි මෙතනදී වැඩි වැඩිලා මේ පෘෂ්ඨය ඔස්සේ යන එක තමයි මේ අවදි කෝණය කියන්නේ බැඳු පෘෂ්ඨය ඔස්සේ යන කෝණ එක බලන්න මාත් ගහන්නට. එක විරල. ගේම් දෙක. දෙවෙනි එක end එකයි ගන්නවනම් මේ සී හරි පුළුවන්. එක end එක සමානයි sin c. එදල සමිතිය. හරි. ඉතින් ඔබ භාවිතා කරන්න හදන්නේ විදුල සඳහා අවදි කෝණය ගන්න. එහෙනම් විදුල විසින් මාත්‍ය තමයි මේ කියන්නේ. විදුල නම් මාත්‍ය. G N A තමයි sin c sin c මොනින්ලිය G N A වල N A පෙදීම N G ආදේශ කරමු එක පෙදීම 1.6 0.625 කියන්නේ sin ඉන්වර්ස් 0.625 sin වගුවේ 0.625 තියෙන 38.41 අංශක 38.41 බලන්න විදුල සඳහා වදිනු ඊටසේ තීටා සඳහා ලබාගන්නේ තීරණ අවයන් සඳහා කිරණේ AB පෘෂ්ඨයෙන් දී පූර්ණ අභ්‍යන්තර පරාවදයට භාජනය වී තිබෙන බව පෙනෙන. තීටා සඳහා ලබාගන්නේ උපරිමකයක්, ශීර්මකයක් සඳහා. එහෙනම් අපි තීටාගේ වැඩි කිරණ යද්දී තමයි තීටා දෙක වැඩි කිරණ යද්දී මේ පැත්තට. දැන් මේ පැත්තට හැමෙන් ගදාය වෙන්නේ. ඒතකොට තීටා දෙක වැඩි වෙද්දී තීටා එක අඩු වෙනවා. මොකද දැන් සජීවණ ත්‍රිකෝණයක් තියෙන්නේ. මේ ඩීට එක අඩු වෙනවා කියන්නේ ඩීට එක අඩු වෙලා එන්න පුළුවන් උපරිම අගය මේක පෘෂ්ඨය ඔස්සේ යන අගය. කියන්නේ ඩීට මේ ඩීට අනුව වෙන අගය තමයි. කියන්නේ මේ පෘෂ්ඨයටත් අවදි කෝණය අපි සලකන්න පුළුවන්. කියන්නේ ඒ කියන්නේ මාපසු වෙන විදිහට සලකුවොත් මෙහෙම
ටීට එක කොනේ පතරේ මොකද මේ පෘෂ්ඨ යෝතේ පතරේ තමයි උඩින් වෙන්න පුළුවන්. ඒක දැන් පාදන කොනේ දබගන්න පුළුවන් කුලි වාගේ. හරි බලමු ඒක. දැන් ටීට දෙක කියන එක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා කියන්නේ සී වලට වඩා වැඩි නේ. මේ මායි කියලා. මේ සී වලට වඩා මේ අයි වැඩි නම් ඔන්නෝග දැන් පූර්ණ බෙදලා බලන්න. ඒ කියන්නේ මේ අයි සමාන R. මේකත් මේක විරල මේක ගන්න. එතකොට අපිට ඩීට දෙක කියන්නේ පූර්ණ බෙද AB පෘෂ්ඨයෙන් පූර්ණ බෙදලා බලවත්ම වෙන්න නම් අනිවාර්යෙන් T-taker කියන්නේ 90 වෙනි අර සංඛ්‍යාව අඩු කරනවා. මෙන් 38යි අලා 40ක් අඩු කරනවා. එතකොට එන්නේ T-taker-ට. හරි ඒ කියන්නේ 19 වෙනි. ක 51. දැන් T-taker 50 5 51 කලා 19ක්වත් තියෙනවා. ඉතින් මේක පොඩක් බෙන්ද පරාවර්තනය වෙන්න නම් මේ සංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වෙනකොට මේ කෝණය අංශක දැන් 38.4 එක වුණොත් මේක 50 ගන්නවා. 5.1 කරනවා. ඊට වඩා මේක වැඩි වෙන්න මේ කෝණය අඩු වෙනවා. 5.1 කරනවා අඩු වෙනවා. ඉතින් මේ AB පෘෂ්ඨය සැරගොත් එහෙනම් ඩීට එක කියනක අඩු වෙනවන 51යි 19 වල වැඩ. එතකොට මේ ටීට කියන එක බිඳුව නැතුව ඕනම සංඛ්‍යාවක් තියෙනවා. ටීට බිඳුවට වැඩි. ඉන්නේ නැහැ අපි අනුමතම ගත්තා. මේ සිට අපිට බිඳුව 94 ටීට තියෙනවා. බිඳුවට වඩා වැඩි. අනුමම ගත්තා. එන ටීට එක කියන එක සී වෙනවා. ටීට එක කියන එක කියන්නේ 90 වුණොත් සී. 90ට වඩා නැත්නම් සීට වඩා අඩුයි. සී කියන්නේ 31යි 38යි කලා 41. මේ නාන අතර ඕනම කෝණයකට ටීට එකෙන්නේ 38.5 කලා 41. හරි 38 කලා 41 කියන්නේ මානසික විශ්ම කෑමකට කොහොමද තන්නේ? 38යි කලා 41 කියන්නේ 52යි කලා 19. එම නිසා සියලුම ටීට කෝණය සඳහා AB පෘෂ්ඨයෙන් පරාවර්තනය වෙනවා. AB පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. දැන් 2 මිනිත්ස්. ටීට අංශයේ 30ක් නම් AD පෘෂ්ඨයේදී වර්තන කෝණය AB පෘෂ්ඨයේ පතන කෝණය. දැන් ටීට එක ටීට දෙක ගන්න නම් ටීට 30යි. බලන්න. ඊට සමානයි 30. එහෙනම් අපි ගමු AD පෘෂ්ඨයට. කේන් දෙක සමානයි sin i බෙදීම sin r. අනුව වාතියෙන් නම් ඉදිරිය වලට යන්නේ sin i බෙදීම sin i බෙදීම sin θ බෙදීම sin θ 1.
රෙන්ජි කියන්නේ එකයි සමහයයි එන් ඒ කියන්නේ එකයි සයින් තීටා සයින් තීටා එක සයින් තීටා කියන්නේ සයින් තීටා භාගයයි බෙදීම එකයි සමහයයි තුනයි කියේ දෙකයි. ඊට කියන්නේ sin inverse දශම තුනයි එකයි දෙකයි පහ. දශම තුනයි එකයි දෙකයි පහ. 18යි දහයයි දොර එහෙනම් ටීට එක ගන්නවා නම් අපිට ටීට දෙකක් ගන්න පුළුවන් ටීට දෙක කියන්නේ ටීට දෙක සමාන අංශක 90 18යි කලා 12ක් අඩු කියන්නේ මෙතන ඉන්නේ 48යි කල 90 18 කර 89 71යි කලා 40 ඊට පස්සේ 4 ඉන්පුට්ස් AB පෘෂ්ඨයේ ඉහළ අවකාශයේ වර්තනාංක 1.7 වූ පාරිදෘශ්‍ය මාධ්‍යයෙන් පුරවා ඇත නම් ඉහත තීට අංශක 30ක් වන විට අදාළ කෝණ ගණනය කර නිරතකරණ අඳින්න. කියන්නේ උඩ වාතය නැතුව මිටුඩ ගහනතර මාධ්‍යයෙන් පිළිගො. එහෙනම් මේ අනිත් පැත්තට තමයි එන අපි ලම්මේ දෙසට තමයි කොහොනේ හැදෙන්නේ. දැන් බලමු. එතන අපි හොයපු මේ ටීට එක තියෙනවා.
සමහර කිරීම දශම නමයයි හතරයි නමය නමය බෙදීම දශම හත දශම අටයි නමය හතර ටීට තුන කියන්නේ සයින් ඉන්වර්ස් දශම අටයි නමය හතර තුමේ විසි තුන ඇතුළම සි දැන් ටීට තුන දස පහ ඒබි පෘෂ්ඨයට ඉහළ අවකාශය වර්තනාංග කැෂන් පහක් උපාර්ධ සුද්‍රවයෙන් තුරයි. ඒබි පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවිය හැකි ටීටාගේ උපරිමාලය ගණන එක. ටීටේ. එම ටීටා ටීටාගේ ටීටෙන් ප්‍රඩ වැඩි වූවොත් කුමක් සිදුවේ? කියන්නේ කැෂන් පහයි. මගේ කියන්නේ එතන අවදි කෝණයේ යන අවස්ථාව පොත අභ්‍යන්තර පරාවර්තනය සිදු වෙයි. අභ්‍යන්තර පරාවර්තනය සිදු වෙයි. මේකේ උපරිම කෝණ වෙනකොට උපරිම මේක ආව. පොත අභ්‍යන්තර පරාවර්තනය. දැන් මෙතන අපි මේක තීටන තීටේම් මේක තීටා අතර තීට පහ වගේ දාගමු මේක n සමාන 1 n සමාන 1.6 මෙතන n සමාන 1.5 එහෙනම් මෙතන මාධ්‍යයට sin c ගන්න ඕන කේන් දෙක සමාන sin c යනවා අපි ගමු gn y කියන sin c sin c කියන්නේ n y angle මේ equation පහ බෙදීම equation 6 අපිට එනවා ප්‍රසේ සී හල් පුළුවන් සී සමානයි සයින් ඉන්වර්ස් එතන සී කියන්නේ මෙතන ටීට පහ ටීට පහ කියන්නේ සයින් ඉන්වර්ස් දශම නමය තුනයි හතයි පහ නමය තුනයි හතයි පහ හට නමේ තිස් හත එන අපට එකින් ටීට හතර හය තිස් හතර ගියාම විසි තුනයි හට නමයක් ගියාම අනේ ටීට හතර ටීට හතර හෙවුවා නම් අපි ටීටෙන් හොයන්න පුළුවන් මේක දාලා තියෙන්නේ AB මොනකටද මේක AD මොනකටද කයින් දෙක සමානයි
ටීට හතර එන්ජී ගණිතයමය එක සයින් ටීටයින් සයින් විස්සයි විසිතු සයින් ටීටයින් කියන්නේ ටීටයමය ගුණ කිරීම සයින් විස්සයි විසිතු විස්සේ විසි තුන් සතරයි අසූ තුන මේ ප්‍රෝග්‍රෑම් එන්නේ ටීට කියන එක ඊට වඩා ටීටා කෝණේ ටීටා ඊට වඩා වැඩි වුණොත් කුමක් සිදු වේද? එහෙනම් බයින කෝණේ ටීටා වැඩි වුණොත් එතන ටීටා කෝණේ ටීටා වැඩි වුණා. මෙතනින් වර්තනය වෙනවා. කියන්නේ මෙහා පුණ බෙද පරතදී උපරිම අවස්ථාව නෙමෙයි. නැත්තම් AB පෘෂ්ඨයෙන් වර්තනය වීම සිදු වේ. තීටා එම්ට වඩා තීටා වැඩි විට AB පෘෂ්ඨයෙන් වර්තනය AB පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නොවි වර්තනය වීම සිදු ඊට පස්සේ නම් ඊ කොටස. රූපතරණී පරිදි ප්‍රකාශ සංදෝ සාදා ඇත. ටී ටයිම් වලින් කරා සුළුවෙන් කුඩා වූ ටීඩා ගැසෙත. ඒක වර්ණ ආරෝහක කිරණයක්. වාතයෙන් තන්තු ඇතුළු. තන්තු ඇතුළු කිරණේ ගමන් මඟ ඇනි. මේ රූපෙට ගමන් මඟ ඇනි කියලා තියෙන්නේ. මේ මාධ්‍ය තමයි අර ඒ සමාන ඉකේෂන් පහේ මාධ්‍ය. සමන එකේම හයයි මාත්‍ය මේ මාත්‍ය සමන එක ටීට කෝණය පතන යන මම පූර්ණ අභ්‍යන්තර ප්‍රවාහය වී දිරේට ගමන ගොඩක් සුළු දෙයක් තියෙනවා කොන සුළු කාණ තියෙනවා අංච කලා මේ සයින් අවශ්‍ය වෙනවා ඒ වගේම ලඝුනකට අවශ්‍ය වෙන්නේ මේ සුළු කිලින් කරන්නේ ඒ තමයි 2002 දෙවෙනි ගාන